ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක් පාර්ලිමේන්තුවේ මේ IMF එකත් එක්ක කරපු ගිවිසුම විවාදයට අරගෙන ඡන්දයක් තිබ්බා. ඇත්ත වශයෙන්ම IMF එකත් එක්ක කරන ගිවිසුම් පාර්ලිමේන්තුවට ගෙනත් ඡන්දේ තියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. පාර්ලිමේන්තුවටත් IMF එකටත් අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒ ආණ්ඩුව ගෙනින මොකද්ද මේ එක්සිකියුටිව් එක්ක කැබිනට් එකත් එක්ක තමයි ඒ උවමනාව තියෙන්නේ. හැබැයිට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහෙම පාර්ලිමේන්තුවට ගෙනාවේ ඉදිරියට මේ ගිවිසුමත් වෙනුවෙන් ගිවිසුම ක්‍රියා කරනකොට ඉදිරියට ජනතාවට එන්න යන පීඩනය යාගේ ඔළුවේ පමණක් නැතුව මේක හැම එක්කෙනාම පිළිගත්තා. මේක මෙහෙම තමයි ක්‍රියා කරන්න ඕනේ කියන මූණක් පෙන්වන්න පාර්ලිමේන්තුවට ඒ ගිවිසුම ගෙනාවා. ඒ ගෙනාවෙත් යාට හොඳටම දන්නවා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න හුඟක් දෙනෙක් යාගේ මොකද්ද මේ ඉකොනොමික් පොලිසි එකෙන්ම හැදුනේ අය. ඉතින් එහෙම මේ මොකද්ද බැලුමක් ඉන්න අය මේකට විරුද්ධව ඡන්දය දෙන්න බෑ. අඩුම වශයෙන් මේකේ ඡන්දය දෙන්නේ නැතුව වැළැක්වීම හැටියටයි ක්‍රියා කරයි. ඒ විරුද්ධව ඡන්දය දෙන්නේ නැතුව වැළැක්වී ඉන්න ඒ ක්‍රියාවලිය ඇත්ත වශයෙන්ම යාට ඒ විපක්ෂයත් සහයෝගය දෙනවා කියලා ලෝකෙට පෙන්වන්න පුළුවන් කියන උවමනාවට තමයි ඇත්තටම ගෙනාවේ. දෙමළ ජනතාව හැටියට අපි නිතරම කියලා තියෙන්නේ ලංකාවට ඇත්ත වශයෙන්ම ඉදිරියට ගිහිල්ලා විශාල දුරට දියුණු තත්ත්වයකට යන්න පුළුවන් තැනෙන් හැම වෙලාවම වැටුනේ මේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයාගත්තේ නැති නිසායි. අපි අතරම වෛරයක් තියාගෙන තනිකර මේ ලංකාව තනිකර සිංහල බෞද්ධ ජනතාවට පමණක් අයිති කියන වැරදි මේ මොකද්ද මේ ප්‍රතිපත්තිය අනුවෙන් අවුරුදු 75ක් ගිය නිසා තමයි ඔච්චර දුරට මේ රට මේ ඩෙට් එකට ගිහිල්ලා අද ඔළුව උස්සන්න බැරි තත්ත්වයට ගිහින් වැටිලා ඉන්නේ. අද මේක හරි මේ තේරුම් ගන්නෙ නැතුව හරි ආකාරයට අපි වෙනස් ක්‍රියාවලියකට යන්නේ නැත්තම් අද ගන්නේ මේ හැම ක්‍රියාවලියම ඉදිරියට මේ ජනතාව මේ රට ඉන්න ඒ හැම එක්කෙනාම මේ පොළවට යට අඩි 6කට වට්ටවලා ඒකට උඩින් පස් එක දාන්න ක්‍රියාවලියට තමයි ගෙනියන්නේ. ඒක අපි පැහැදිලි. ඉතින් එහෙම මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ යථාර්ථය පිළිගන්නේ නැතුව මේ ජාතික ප්‍රශ්නය මේකට තිබුණ තරමට වඩා විශාල හැටියට දුර්වල කරපු පාර්ශ්වයක් එක්ක එකඟ ක්‍රියා කරන්න යාගේ ඒ මොකද්ද මේ යාගේ ඒ පයනම අපි කිසිසේත්ම ඒකට ඇක්සෙප්ට් කරන්න බෑ. අද වෙනතුරු කිසිම දෙයක් උතුරු නැගෙනහිර ඉන්න දෙමළ භාෂාව කතා කරන ජනතාවට වෙනස් ආකාරයට යා ක්‍රියා කරන්න සූදානම් කියන කිසිම දෙයක් අපිට පෙන්වලා නැහැ. ඒ ඇත්තටම ඒකට හරස් මොකද්ද පසිංම තමයි යාගේ ආණ්ඩුව ක්‍රියා කරලා තියෙන්නේ. මේක අපි
TNPF එක කියන දෙයක් පමණක් නෙමෙයි. අපි අතර දෙමළ පක්ෂවල් අතර වෙනස් වෙනස් අදහස් තිබ්බත් අනිත් පක්ෂවත් ගිය සතිය තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශයේ හර්තාල් එකක්ට කැඳවලා ආණ්ඩුවට විරුද්ධව සම්පූර්ණයෙන්ම ඒක මොකක්ද මේ ජයග්‍රහණය අර හර්තාලක ජනතාව ජයග්‍රහණය කරන්න උනන්දු වුණා. ඉතින් එහෙම තත්ත්වයක් ජනතාව අතර මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ජනතාව රවට්ටනවා, දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව රවට්ටනවායි කියලා ඔක්කොමලා එකඟ වෙලා එහෙම ඒගොල්ලටම විශාල පීඩනයක්. මේ හර්තාල් කියන්නේ එදාට එන්න පුළුවන් ඒගොල්ලට එන්න පුළුවන් වරමාන ආදායම් සම්පූර්ණම එදාට නැහැ. අද ඒකත් මේ අද තියෙන ආර්ථික මේ ප්‍රශ්නවල තුළ ඒ කට්ටිට විශාල බරක් තවත් වැඩි කරන ක්‍රියාවලියක්. ඉතින් ඒක එච්චර දුරට ඒක දිනන්ඩ ක්‍රියා කරේ ඒ හර්තාල් එක කැඳවුව TNA කට්ටි ගිහිලා රනිල් වික්‍රමසිංහ මේ IMF එක ගේන්නකොට ඒකේ කරන්ට ඕනේ වෙනස්කම් මුකුත්ම ඒකට එකඳ කරලා නැතුව තියෙන ගිවිසුමකට මොකද ඒකට විරුද්ධව ඡන්දය දෙන්න නෙමෙයි, විරුද්ධව ඡන්ද දෙන්න තමයි ඒක දෙන්නේ නැතුව ඉන්න එක. ඒ ජනතාවට කරපු විශාල පාවදීමක් හැටියටයි ජනතාව බලන්නේ. ඒක මං හිතන්නේ ඉදිරියට ඒ වැරදි හැටියට ක්‍රියා කරපු පාර්ශ්වයන් මුණ දෙන්න සිද්ධ වෙයි. ඇන්ටි ටෙරරිසම් පනත විරුද්ධ වෙන්න ඕනේ කියන අදහසේ හැම එක්කෙනාම ඉන්නවා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීම පනතත් දැන් තියෙන පනතත් නැති කරන්න ඕනේ. ඒකට විරුද්ධයි කියන දෙයින් කිසි ප්‍රශ්නයක් අපි කරපු සාකච්ඡාවේ නැහැ. හැබැයි ඒක වෙනුවෙන් මොකද්ද කරන්න යන්නේ කියන දේ ගැන එකඟතාවයක් නැහැ. අපේ ස්ථාවරය එහෙම කිසිම පනතක් ඕනේ නැහැ. හේතුව පබ්ලික් සිකියුරිටි ඕඩිනන්ස් එකට අතර යට මේ මොකද්ද මේ හදිසි නීතිය කැඳවලා උවමනාවක් තියෙනකොට මේ නීතිය ගේන්ට කැමති වෙන්න හැම වංගද්දියම හදිසි නීතිය තුර රෙගුලේෂන් සෙටිර ගේන්න පුළුවන්. ඒකවත් ඒක පමණක් නොවේ, පාර්ලිමේන්තුව මාසෙට මාසෙ ඒ ආණ්ඩුව ක්‍රියා කරන හැටිය බලලා ආණ්ඩුව වැරදි හැටියට ඒ නීති පාවිච්චි කරනවා නම් ඒකට විරුද්ධත් වෙන්න අයිතියක්වත් තියෙනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණයෙන් ආරක්ෂා කරන හැටියට ඒ පබ්ලික් සිකියුරිටි ඕඩිනන්ස් එක තියෙන අවස්ථාවක අලුතෙන් ගේන්න ඕනේ නැහැ කියලයි අපි දැඩි ස්ථාවරක ඉන්නේ. ඒ ගැන අනිත් පාර්ශ්වයන්ගේ පැහැදිලි ස්ථාවරය අද වෙනතුරු එලිතරව් කරලා නැහැ. ඇයි මේ වෙලාවේ ඔබ විරුද්ධ වෙලා පෙන්වන්න බැරි වුණේ මේ ආණ්ඩුවටයි රජයේ මේ ලෝකෙටයි පෙන්වන්න බැරි වුණේ මේ
සාමාන්‍යයෙන් එක දෙයක් කරන්න ඕනේ දෙයක් කරන්නේ නැත්නම් වාක් තුරට මේ කොන්දපන නැති හේතුවක් උත් තියෙනවා. අපි නම් විරුද්ධ වුණා. විරුද්ධ වුණේ නැති අයට එහෙම ප්‍රශ්නයක් ඇති. එහෙම වෙන්න ඇති. නැත්තම් හේතු නැහැනේ. දැන් ඔබතුමාම ඕක තේරුම් ගන්න පුළුවන් නම් පීර්ණයට පත් වුණේ පුද්ගලයාත් යාගේ පක්ෂයට ඒක තේරුන්නේ නැද්ද? ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.